පි ධර්මශ්‍රවනානි සංසයත් උතුම් වූ ධර්ම දානානි සංසයත් ඒ උතුම් බලාපොරොත්තු මුදුන් පත් කර ගැනීම සඳහාම හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා කොසල් රජ්ජුරූ සහ බිබිසා රජ්ජුරු මෙදැන බොහොම සමීපනෑ දෑයෝ. ඒ කියන්නේ සුහුරු බුඩු කියල සඳහන් කරන්නේ. ඇයි එහෙම කියන්නේ. කොසල් රජරුවේ බිබිසා රජරුවය දෙන්න මසින නාල දෙන්න. කොසල් රජරුවන්ගේ සෝදරයක්ක් බිම්බිසාර රජරු වාහ කරගෙන ඉන්නවා. බිම්බිසාර රජරුවන්ගේ සහෝදරයක් කොසල් රජරුයි වාහ කරගෙන න්නවා. කොසොල් රජරුව රජගහනුවර කොසරජරූ සැවැත්නුවර කාසි කෝසල කියනම ජනපදා වල අධිපතිය හැටියට කටීතු කරනවා. මිසාරජරු ජගහනුවර පාලනි කරන මහා ප්‍රතාාපොත් දෙවන්ත රජවරු. එති මේ රජවරු අතර කොසොල් රජරු ජම්බුද්ධීපේ හිටවු මහා සටන්කාමින් තුන් දෙෙනගෙන් එක්කෙනෙක් හැටියට තමයි සඳහන් කරන්න. මුළු ජම්බුද්ධීපේටම හිටියේ සටන්කාමින් තුන් දෙනයි. ඒ තුන් දෙෙනගෙන් එක්කෙනෙක් කොසොල් රජජුරු. මුළු දඹදිවම තමන්ට විරුද්ධව සටනටාවත් ඒත් එක් තනම යුද්ධ කරන්න ලුංකම තියෙනවා එක ජම්බුද්ධී පිහිට මහාසටංකා මයා කියලා සඳහන් කරලා තියන්නේ ඇති එකදවස කොසල් රජුරුගියයා බිමිසා රජරු මුණගේ හෙන්ද බිසා රජර මුණ ගහෙන්ට ගිහිල්ල ටිකවවෙලාව කතා බා කරමින් හිටිය මස්සිනාන ඉතින් කතා කරරීනුව කෝකටත් බිබිසා රජරුහෝ මොක අආද දන්නේ රජෙක් තවත් රාජියකට නිකම් වේනවා නිකම් වේනව නෙමයි ඇහුව මොකක් සඳහා ආවද කියලා ඒ ලා කොසොල් රජිරු සඳහන් කරනවා මහරජතුමනී ඔබේ රාජය ඉන්නවා මහා සිටුවරු පස් දෙනෙ මගේ රාජයේ එහෙමයි නෑ ඒන කොසල් රාජයේ සිටුවරු නැද්ද ඉන්නවා. හතලිස් කෝටිය අසූකෝටිය වගේ ධනය තියෙන ඉන්නවා. කොසල් රජ්ජී. නමුත් මේ රජගහනුවර ඉන්න සිටුවරු කොහොමයිද ඒගොල්ලට කැ අමිත බොෝගී සිටුවරු කියලා. පනෙ වා ඇඒගොලට අමිත බෝගී කියල කියන්නේ. තමන්ගේ තියෙන දනස්කන්දය තමන්වත් දන්නේ නෑ කොච්චරද කියලා. ධනේ සීමාව දන්න තමන්ගේ තරම්ම දනස්කන්දය තියෙනවා. අප්‍රමාණ පංකරපු අයමි පස් දෙනෙක් එෙන්වා රජ ගනුවර. ඒ පස්තින ඇතමයි මෙන්ඩක ජටිල් ජෝතිය කාකවාලිය සහ පුන්නක මෙතමගේ මහා අමිත බෝගී සිටුවරු පස් දෙනා. ඉති කොසල් රජිරු කියනවා මගේ රට එහම සිටුවරු එක් කෙනෙක්වත්නෑ මට එක් කෙනෙක් ඕනේ ඉතින් මේ එක් කෙනෙක් දෙන්ඩ බෑ කොහොමුවත් ඇයි දෙෙන්ඩ බැරි මේ එක සිටුවරයෙක් දෙනව කියල කියන්නේ මේක සිටුවරයෙක් යටතේ ලක්ස ගණන් ගවිවින්නවා සේවකයොත් ඉන්න ඒ වගේීම. කර්මාන්තශා විශාල ප්‍රමාණයක් තියෙනවා. දශයොත් විශාල වශයෙන් ඉන්නවා වගේ මේ කර්මාන්තශාලා වල සේවකයොත් අති විශාල වශයෙන් ඉන්නවා. සිටුවරුන්ට ප්‍රදේශයක් බාරයි පාල්ලයකරගන යන්න බාරයි. මේ එක සිටුවරෙක් මේ රටින් යනවා කියලා කියන්නේ රටක් විතර ප්‍රමාණයක් පාලු වෙනවා. දිම සිටවුව යන ඔක්ක රන් ඇන්නෙේ. කර්මාන්ත සලා ගවයෝ සේවකයෝ ඉතින් එතකොට මෙහෙන් අරංයනවා වගේ මහරි ඒවාගේ විශාල ප්‍රදේශයක් මෙය වෙන වෙන් කරන්න වෙන් කරන්න දෙෙන එක එතරම් පහසු වැඩක් නෙමෙයි දෙනිසා කියනවා දෙඩ බෑ කියලා. ඉතින් දෙඩ බැෑකීවට හරියන්න කොසොල් රජරු කියනවා දුන්නත් තමන් යන්නෙත් නෑ කියලා. ඉ ඒ නිසා කෙනෙක් නොදී බැරු යනවා කෙනෙක් නොදී බැරුව යනවා නමුත් මේ මහසි තුරුුණන් හොල්ලන්ඩ ඒනිසා කොසොල් රජරුවන්ට සඳහන් කරනවා මේ මෙන්්ඩක කියන සිටුවරයට ඉන්නවා මහා පුුණ්්‍යවන්තයෝ පස් දෙනේ. පෞද්ගෙලිකෝ මෙන්ඩක සිටුවරයට ඉන්නවා මහා පුුණ්්‍යවන්තයෝ පස් දෙනේ. කවද පුුණ්‍යවන්තයෝ පස් දෙෙන. එක්කෙනෙක් මෙන්ඩක සිටු තමම්මයි. අනිත් එක්කෙන චන්ද්‍රපදුමා සිටිතුමාගේ ස්වාමිදේනිය. අනිත් එක්කෙන දනන්ගේයේ සිටු. අනික්ෙන දනංජයේ සිටුවරයගේ බිරින්ද. අනිත් එක් කෙන මේ හතර දෙනාගේම දාසයා පුන්න මේ තමයි මහා පුුණ්්‍යවන්තයෝ පස් දෙනා. මේ මහා පුුණ්්‍යවන්තයෝ පස්තිනාගෙන් දනංජයේ සිටු දෙන්නන් කියන කියනවා. දනජයේ සිටුවරය දෙන්න මෙන්නම් කෙනෙක් දෙන්න දෙන්න බෑහ. ඉති ඇතිකොට දනංජයේ සිටුවරත් මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. දනංජයේ සිටුවරයා ඇතිත්. ලක්ස ගණන් ඉන්නවා පිරිස්. කවද මේ දනංජයේ සිටුවරයා කියකන්නේ. විශාකා මහාව පාසිකා වගේ තාත්තා. එතකොට දනංජයේ සිටුවරයා මහාපුුණ්්‍යවන්තයෙක් කියෙල හඳුන්න නොව. විශා සිරු දේවිය මහාපුුණ්‍යවන්තයෙක් ගනට අයිතිවෙන්නේ අයිතිවෙන්නේ නෑ. එතකොට විශා සිටු දියණිය පිළිබඳව බොහෝ කරුණුකාරණා දන්න සැදැහැවතුන් එතල් බලන්නක ඒ තරම් පුුණ්්‍යවන්තියේ. මහාපුුණ්‍යවන්තයෝ ගණයට නොගියා නන් මේ මහපුන්්‍යවන්තයෝ කොහොම තැනකින්ඩ ඇත කියලා. දනන්යේ සිටුවරයා මහාපුුණ්‍යවන්තයන්ගෙන් එක්කෙනේ. ඇයි මහපපුුණ්‍යවන්තයෝ ක කියල කෙන මොකක්ද නංයේ සිටුව තිබච විශේෂක්ත්වය සඳහන් කරනවා කහව වු දහසක් හෝ ලක්ෂයක් තමන්ගේ මල්ලකට දාගන්න තමන් යටතේ සේවය කරන සේවකයෝ ලක්ස ගානකට පඩිබේරනවා. පඩිබේරලා 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 ඇවිල් ඉවර වෙලා තමන්ගේ මල්ල බලාපම තමන් දාපු කහවන්ු ලක්සේ එහෙම්මම තියෙනවා. නමුත් ලක්ස ගානකර පඩීදුුණා. තමන් ගෙදරින් ගත්ත ලක්සේ එහෙම්මමයි. ඒ කවදාවත් කවදාවත් ඉවර වෙන්නේ නැහ. සන්ද්‍රපදුමා දේවී ඇත් එහෙමයි. යම් මුට්ටියක පත්තිීවනන් මුළු දඹදුවටම බෙදුවත් ඒ මුත්තිය බත්තිරෙන්නේ. ඉති මේවාගේ මේ පස් දෙනා සම්බන්ධයෙන් විශේෂ කරුණු පහක්තියෙනවා. මේ මොනෝ කරලද දන්දීලා දානයක් දීන ලබාගත්ත ශක්තිය මේ තියෙන්නේ. ඉති මේ ගොල්න්නන්ට මෙහෙම ශක්තිය හම්බුුණන්න දානයක් දීලා ප්‍රාර්ථනා කරලා. අපි හිතන වනේ දල යෙන දානො හැටියට මතු වනාගතය අපිට ොුව නොලැවවිද ොහොද බෙවවිී කියලා. එම තන් ඔන්න ඇත්්ද. එකදානයක් දීල මෙහෙමනම් තම තමන් ගැන කල්පනා කරන්නකු මගේ ජීවිතය මන්දාන කීයක් දුන්නට කියලා. අපිටත් එහෙම ලැබෙයිද. අපිටත් මහාපුුණ්‍යවන්තය ඔවෙන්ඩ පුළුවන් ගයිද. එහෙම පුළහන්නම් මේ සාසනයේ මහ පුන්‍යවන්තිය පස්නෙක් ගැන නමේ සඳහ කරන්නුවෙන්. ලක්ෂ ගණන සඳහන් කරන්න න. එදට එහෙම සඳහන් වො කළ ලයි. මෙතන්ටෙන් එතර ලේසි ලේසිනය. දන් දෙෙන අයගාව තිබිය යුතු දවල් වෙනම භාග්‍යතුන් වහස පහැදිලි කළා. විශේෂයෙන් ඉස්සරලාම කද තියන් ඩුවනනි දානම හත් පල කර ගඩෙන. ඉස්සරලාම දන්දෙන දායකයා සිල්ුවත්යෙන් දුවන. අපි හතින දන්දු නාහම ධර්ම දේශනාවලින්. විමානවත්තු පාලිය ගත්ත හම ඕන තරන් මේ දන්දීලා දෙව්ලෝ ගියපු හැටි දෙව්ලොව ගිහිල්ලා අපමන සම්පත් ලබාගෙන සැපවිඳන හැටි මේ දේශනාවලින් ඕන තරන් අපි අහනවා. අපේ ගෙදරක ධනයේපින්කමක් ඉරවෙච්චහමස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව කරන කොටත් මුලින්නුත් අගිනුත් මේ කාරණාව පැහැදිලි කරනවා. දෙව්‍ය මානුසික සැප කියලා. එද අපි හරි සතුටට පත්වෙනවා. යි නයක් දීලාල එහෙම සැපසම්පත් ලැබෙනවා කියල සඳහන් කළාට ඒ යටාවත ඒකට හේතුවෙන මූලික කාරණාවක් තියෙනවා. ඒක සම්පූර්ණ වෙන්ඩුවනේ ඒ කාරණාව තමයි සිල් දන්දන දායකයාගාව පිරිසිදු සීලයක්ති ෙන්ඩුවනේ. මේ සඳහන් කරන්න දෙව්ලෝ ගිහිල්ල මෙහෙම සැපවිද කියලා විමානවත්තු පාලීතියන්නේ මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොව වැඩලා විමාන්‍ය වල ැරිසරණ වෙලා වී. බොහම ආශ්චර්මත් දීප්තිමත් දිවලෝකයක් ළඟටගේ හිල්ලා. ඒ දව විමානය ඉන්නේ කෞුති කියල බලහම දිවියන්ගනාව කෙන මහත් තේජවන්තයි හරි ප්‍රතාපවත්. ඉතාම ලස්සනයි රහතන් වහන්සේ ටැවිල්ල වැදට පස්සේ උන්වහන්ේ යහනුව මේ තරං විශාල ශ්‍රේෂ්ට දිව්‍ය මාලිගාවක ජීවත්තේට. මේතරන් ලස්සන රූපයක් සමඟ තේජවන්තව උපදින්ද. නුසලෝක ඉන්න කාල මනවාගේ පින්කමක් ෙරවාද කියලා. දිවියංගනාව උත්තර දෙන්නේ. න උත් රහතන් වහසේයහනවකමක් නෑ උත්තර දෙෙන්ඩ. ඒ කාරණාව ආගන මනුස්සලෝකට ගිහිල්ල පින්කම කියහම තව බොෝ දෙනා එහම පින්කරල මේවාගේ සුගතියලට ඒයි ඒකාරණාව පැහැදිලි කරන්නඩ උත්තර දෙෙන්ඩ. ඉති උත්තර නොදී හිටියට සඳහන්කරවා රහතන් වහන්සේ නමක් තුන්වතාවක් අහනකක් නිශ්වබ්ද වන්න බෑ කිය. නි ත්තර දෙදන්නම වෙනවා. බොහෝම බැගැපත් විදිහට වගේ උත්තරයක් දෙනවාව ස්වාමීණී මනුස්සලෝකෙ හිටපු කාලිම හරි දුප්පත්. දෙෙන්ඩ තරන් දෙයක් මට තිබුණි තිබන නෑ ස්වාමීනිි ම එක දවසක් ධනට පූජාකර කැකිරි ගෙඩියක් කියලා. ආන්ඒ කැකිරි ගෙඩිය පූජාකරපු පිනෙක් තමයි මං මෙහියාාවේ. තවත් දිව්‍යංගනාවක් සඳහන්කරනව ස්වාමීනී දෙන්ඩ දෙයක් නැතිම හින්දා. මන් දානට පූජා කරවත් තිබිරි ගඩියක් කියලා. මෙහෙ එන්ඩ කරපු පින්කම. එතකොට එනම් අපි දුන්න දාන කැකිරි තිබිරිවාගේ දවල්ද අපි දුන්නේ. එනම් අපි කොහොම සතුග තිය යඩෝ නෙද. අපි මතක තියාගත යුතුකාරණාව තමයි අපි ගාව ඇදද නැද්ද දන්න නමුත් මේ කැකිරි පූජාකරපු අයත් තිබිරි පූජාකරපු අයත් දිවිහිබියෙන් සෙල් රක ගත්තා අය.ඒසිල් මත පිහිටලා තමයි මේ දන්දීල තියන්නේ. නික බුදුරජාණන් වහන්ස දේශනා කළේ තියෙන දෙයින් අත් හරීන්න්න කියලා. එතකොටයි තෘෂ්ණාව යටපත් කරන්න පහසු. මට මෙච්චරක් කම්බුුණොත් මෙච්චරක් දෙනවා. එහෙම දන් දෙන්න කියල දේශනා කරල නෑ. මට මෙච්චරයි තියන් එයින් මෙච්චරත් දෙනවා. සහරයි සමහරලාට සමාජි කියන ඇහෙනවා. මඟද ලොතරයියක්ක් ගත්තා. මට ඒේ දනම ැබුණොත්. මගේක මෙච්චරක් දානිටි දෙනවා. පෝටි ගානකරරි ලක්ස ගානක් කහරි ලැබ නොත් එහම අපි කල්පන මෙච්චර ලැබුණනොත් මෙච්චරක් අත්හරි නෝ. නොත් එහෙම දන්දීමත් පිළිබඳව දේශනා කරන්නේ දේශන කරන්නේ නෑ දෙෙන්ඩ පුළුවහන්. නැ මට මෙච්චරයි තියෙන්නේ. මංගාව අද තියනෙ රුපියල් සීයයි. මට අද දාහක් කම්බුුණොත් පන්සයක් අත්හරි නො නෙමයි මෙ තියෙන සීයෙන් පහක් අත්හරිට පුළුවන් ගට වඩ එතකොට තමයි තෘෂ්ණාව යටපත් එෙන්ඩ පහසුකම තියෙන්නේ ඇයි මේ සීය මට දීලම බෑන මේක මට ඕන මයි එක නිසා අන්න ඒකෙන් අතරන්න පුළුවහන්නන් අරටු වඩා ශ්‍රේෂ් අත්තරීම එැන මේ මෙෙන්ඩෙක් සිෙටුත් එහෙමයි මෙෙන්ඩක සිටෝරය පිළිබඳව කාරණාව බොම දිගයි නමුත් බොහෝම කැටියෙන් සහිපත් කරන්නේ අතීතයේ ටේ ශාල දුර්භික්ෂයක් ඇතිව වුණා බෙන්ඩක් සිටුවර දුර්භික්ෂණ මොුණදුන්නා. එවනට හත් අවුරුද්දක් තරංගූ දුරර්භික්ෂයට සම්පූර්ණ සාර්ථක කොමුණ දෙඩි බැරූගියයා. මහපොලොවේ යටත් මහපොළොවේ උඩත් පුරෝලා තිබිච්ච සියලුම ගබඩාවල දනධහන්නේවර වුණා. අන්තිමට දාස් ගනන් තම හිට සේවකයව මාලිගවි පිට කළා ඔගල කොෙකොහරි කෑම හොයාගෙන අන්ේ. ංගාවටල් න්දල බඩි ේල්ල මැරෙන්ෙි පගිහින් කොලා හරි ජීවත්තිද. ඒ අතරේ නොගිය එක්කෙනෙක් හිට අය තමන්ගේ දසය විතරයි. ඉදන් සිටතුමාටත් බඩිඉන්ද සිට මාිගවත් ක්ඩ දෙයක් නෑ. එක දවසක් රාජ්‍ය සේවයට ගිල් ැනකුට දරගන්නම බැරුව සිටු දේවට කියනවා දැන්නම් මැරිල්ල වැටයිබගේ. බඩිගුණ. කණ්ඩ මොකවත් මනැද්ද කියලෙවවා. ස්වාමීනී හඟවාගත්ත හාල් පතක්තියනවා. හිද දෙද යන යකතියායගෙන හිටි. මහපොළේ වල් ලතියාගෙන හිටියේ. ස්වාමීණි කැඳවූ යන්නෙද. කැඳවීවොත් දෙවේලක් බොන්ඩ පුළුවන්. මෙහාල්පතින් කැඳවේල් දෙකක් විය හැකි. හැබැයිතින් බත්තිීවත් එකවේලයි. චිටිතුම කල්පනා කලලා උත්තරයක් දෙනවා. දෙවේලක් කැඳබීවත් ඉං හැට බොන්්ඩ දෙයක් නෑනේ. ඒහින්ද බත්මකම්. කෝමත් කැඳ බීවත් බත් කකෑවත් මැර නොයිට හැයක් නෑ. බත්මකම්ම. මේ හාල් පතින් බත්තීවා. බත්තුල පස් දෙෙනෙකුට බෙදුව දැන් ගද පස්සෙනනක් කින්නවා. පස් දෙනාටම බෙදලා සිටිතුමාගේ කෑම එක ළඟට දීලා සිටිතුමා ආහාර ගණ්ඩ සූදානන් වෙන වෙලාව. දැම් මැරරි දම් මැරයි වගේ බඩ පෙරලි පෙලි යෙන බඩිගන්නේ. මේවෙලා තමයි ගන්ධ මාධන පරවොතය වැඩ ඉන්න පසේ ුදුරජාණන් වහන්සේ සමාධිචුවයෙන් අවදිී වෙන්නේ. අවදි වනහම? වහන්සේලාට දානිිකවරුහරි ඒදවසසි දුන්නොත් ජීවත්වෙනවා එදාට ආහාරයක් ව ලැබුණොත් සාමාන්‍ය ස්වභාවය පිරිවම් පානවා. එනම් අද කාගෙන් හරි දානවේලක් ලබුණොත් තමයි එතනගේ හැට ජීවත්වෙන පුළුවන්. අධිෂ්ඨාන කරළ බැලුව ජම්බුද්ධපේ කොහෙවත් බත්ති දෙනවති කියලා මේ ගෙදර හැර මුලු දඹදිවම බත්ති දෙන්නේ නෑ බාන දුර්භික්ෂය කොහොම කිය මං මේ ගෙදරට වැඩිියොත් මේ ගොල්ලන්ට පවසිද්ධවීද පින් සිද්ධවීද. ඇයි බඩිවෙලාත් බඩිගින්න වැඩිවෙලා තවත් කාලකනයකාවන මගේ කෑමටික ගාවට කියලා හිතුනොත්හෙම නිරටයන් තරම් පෞකිරයට ළබා. එහෙම හිතනවනක් යන්නේ නැතුව ඉන්න මේ බලන්නේ. නෑ මං වැඩියොත් තාම ශ්‍රද්ධ හවින්දන් දෙනවා අවිතරක් නෙවෙයි මේයටත් අප්‍රමාණ ලාභයක් ලැබෙනවා. සිටතුමා අපිානට අත තියන කොටම. බුදුජාණන් වහස හසන්ම වැඩිය අදර් කරට. අපිට නම් ඩිගිනි වෙලා ඉන්න වෙලාවේ බලු පැටිය පූස් පටිය වෙලා දැක්කත්තියෙන් තියෙනවා. රජජරු සි සිටිතුමා කල්පනා කළා සසර මේවාගේ දුර්භික්‍ෂයකට මුණ දුන්නේ සංසාරය දන්දීර නැතිහින්දා. මේ ආහාර වෙලා අනුභවකරුවත් හට නිද එන් නි දට නැතිහින්ද ම ැරෙනෝම. කත් මට සසර දන් නොදීපු නිසා විඳිනමේ දුකෙන් සංසාරයේ නිවන් දක්නාා ජාති දක්ව අපිීඩාවට පත් නොවෙන්ඩ මේවන් දුකක. මං අද දන්දනව කිය කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල වැැඳලා පාතරේ අරගන මාලිගාවට වැඩමෝල ආසර පනෝලලාඩ හිදෝලා පාත්‍රයේ දෝනය කර උන් වහන්සට පිළිගන්න ොලලා තමන්ගේ දාානටික. තමන්ගේ ආරපි ගන ගෙනෙහිල්ල පිගන්නව ස්වාමීන. භාගයක් පිළිගන්නනකොට උන්හසත බහුවා. ස්වාමිනි හාල් පතක් වියලා එක පස් දෙනෙකුට බෙදලා හම්බිච්ච කොටසමීතියන අය මේක තවත් දෙකට බෙදන්ට දෙයක් මේකේ මේකෙ නෑ. මගේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මට කිසි මාමිසයක් එපා මට මුකුවත්ේ පස්වාමින්. මෙධානී පූජාවීවා. සසර ූපදින උපදින භවයක් භවයක් ගානේ, නිවන් දක්නාා ජාති දක්වා මෙවන් දුර්භික්‍ෂෝට මුහුණ දෙන්න අවස්ථාව නොලබේවා. ආහාරයෙන් පිරිත වෙන සකට සත්වය ආහාරී පෝෂණය කරමින් නිර්වාණයට යන්න මට ශක්තියල බේවා කියන ප්‍රාර්ථනාව කරලා දන්දුන්නේ. එතුමා දන්දනක ඇහුණ බිරිඳට බිරිඳ ස්වාමිල තනයම පින් කරගන්නවාද එතු මේගේ ආහාර්ථිකක් ගෙනවා ඒක පුතා ඇහුණ පුතත් ගෙනව ඒක ලි හුණ ලේලික් ජෙනාව ඒක දාසයට ඇහුණ දාසියක් ජනල්ලා භාග්‍යතුන් හසිර දම් පූය කළා. උන්වහන්සේ මේ සදැහැවතුන්ගේ සැදැහැසි තවත් දෙියුණු කරන්නේ අධිෂ්ඨාන කළා මම ගන්ධමාදන පර්වතයට වඩිනවා මේ සියල දෙනාට පේෙන්ඩ නෑ. එ ඉර්දියක් දක් කොලා වැඩිය සියල දෙෙනනාට පස් දෙනනාට පේනවා අාගිතුන් වහසේ හසින් වැල්ල ගන්ධ මාදන පරවතයට පත්තෙනවා. එහි වැඩයින්නව අපේ බදුරජාණන් වහන්සේලා පන්සීය තමන්ගේ මාලිගාවේ දොරකඩ ඉඳලා බලාගෙනඉන්න මේ පස් දෙනාටම පේනවා බුදුරජාණන් වහන්සේ අපේ ධනිටික පන්සීයක් පසේ බුදුරජාණන් වහන්සේ ට බෙදෙන. තකට පන්සීක් පස ුදුවරුන්ට දන්දුන්නා හසමානයි. ය මහාකුසලයාගේ බලයෙන් එදාම් මාලිගය බත් පහලොයවා. එහෙම පින්කරලා මෙහෙම සම්පත් ලබන්ඩ දන්දීල තමයි මේව ලැබේ තරන් අත්හැරීම.ඉතන්ට එහෙම මොහතක අත්හැරියකෙද කියලා. එනම් මේ දන්දීල අත්හරින්ට කිව එහෙමයි අත්හැරීම. පුළහන් වෙලාව අත්හරින එක නෙමයි වටින්නේ බැරිවෙලාවත්හරණික ට වඩ. ආන් එදා දනන්ජයේ සිට මේ තමන්ගේ ආහාරටික පූජා කරපු ප්‍රාර්ථනාව තමයි මෙන්න මේ විදිහයට මසුරං අරගන ලක්ෂගානකට පඩිගෙව්වත් මගේ පැසේ ඇතික හවනුටික අඩුනොවේවා. ආන්ගේ ප්‍රාර්ථනාව තමයි මේ මෙවිපාකදී ලතියෙන්නේ. මහාපුුණ්‍ය වන්තයෝ කිරස ඳහන්කළේ ඒ නිසා. මෙන්ටක සිටුවරගේ ගෙදරත් . හල වෙලා ඉන්නවා එලු අට දෙනෙක් විතරය. ඒගොලො රත්තරං එලුව පනතින එලෙමයි. ස්වභභාව ධර්මයා විසින් පහළ කරපු අය. සඳහන් කරනවා එක එලුවෙකුගේ කටින් අවශ්‍ය වෙච්චහම මුළු ජම්බුද්ධියපේට මැතිවෙන්ඩ ආහාර පාන ධාන්‍යය බේත් හෙත් ඇඳුම් පැළඳුම් යා මේ අවශ්‍ය සියල්ලුම දේවල් එක්කෙනෙක් වමරනවා කෙලා මුළු දඹදිවට මැතිවෙන්ඩ. ඒ තරම්පුූ මහපුුණ්‍යවන්තයි. අටදිනවවා රඩ ගත්ත සීමාවක් නෑ කළ සඳහන් කළේ එකයි. එම් මේ වගේ මේ ගොල්ලන්ගේ මහා පින මේ දන්දීන ලබා ගත්ත.ඒ නිසා බිසා රජ්ජුරු සඳහන් කරන කොසොල් රජිරුවන්ට එහ දරංජයේ සිතුුව අරන් යන්න කියලා හිතාගට දනජ සිටුවරගේ බල මේ සිටුවරුන් ඒ එක සඳහ කරන්න මේ කරනුටක පැදිි කර මෙතරම් බලයක් තියෙන මේ සිටුවරයා නමුත් රජුරුව යන්ඩ කිවුත් න්ඩුවන. අය නෑ මරජ මටයන්ඩ බෑ මේ පිරිසරගෙන විවා ගලවගෙන මටයන්න්න බෑ කිය කියඩ කියන්න බෑ රජුවන් කිවුත් න් ඕනෑ. ආන් ඒ තරම්ම මේ ශස්ත්‍රය පිරිස කියන අය බලවත්. මෙඩ කිටර න්න්න කිවත් ෙන්ඩට සිටුවර න් දත්වුණන. කාකාලී සිටුවරේ න් කිවත්්කාවාලී සිටුවර යන්ඩ න ැ කියල වචනය කිය කොයි තරම් බලය තිබුණත් රජුට යටත් එහෙම පිරිසක්. මේ සඳහා කරු දක්වන්න උදාහරණ ඕන තරන් උදාාර ඕන තර ධර්මය තුළ තිය නොමකට පැහැදිලි කරන්න. කොසල් රජුරුවන්ගේ දනව එක සිටුවරේ හිටියා.ඒ සිටුවර ඒක කෑම කෑම වේලක් කහවනු ලක්ෂසයක් වටනවා එක වේලා එතුකට දවසකට කෑම වේල්තුනට ලක්සතුනක් ඕනය. එහෙම ආහාරගත්තුව හිටිය සෝන කියන සිටුවරයා සංසාර කරලා තියන පිංවල මහිම තමන්ගේ සේවකයකුට දෙපාරක් නං යමක් අනු යම කියන් න්නනෑ කරන්න කියලා. පළවෙනි පාර කරලලා ටිකක් පරක්වී වගේ නං වැඩේ සිද්ධවෙෙන එක සඳහන් කරනවම තරුණ සිටුවරය ආහනව කියලා මං කකුල බිමතියන්ඩද කියලා. මේ සිටුවරකුළල බිමතිබොත් මොදවෙෙන සේවකෑන්ට. සියලුම සේවකයන්ගොලුවක කැක්ු හැ. කියන තමන්ගේ ස්වාමයාගේ පාදේ බිමතිබ්බුවන්ට තරන් කර්මයක් ස්වාමියා කරලා නෑ කවදාවත් පාද බිමතියන්නෙත් නෑ. මහපොලොවේ ඇවිදලාම නෑ මේවාගේ බමුතුරුණු මත විතර ඇවිදින්නේ. ඒ නිසා සඳහන්කරන යටිපතුල්ලොල ලෝම ැවිලතියන්නේ කියලා. සෝන සිටුවරේ මහපොලෝපාගලම නෑ. අපේ වැවිෙන් නැත්තේ කර්කශ පොලොෝ නිසා. මේඇවිනි බමුහතුරුණු මත විතරයි. ඒ බුදුජාණන්හන්සට විරේක බෙතක් දුන්න ජීවිකවයි දෙතුමා. මල් තුනකට ගල්වලා ඇතමයි මේ බෙහෙත දුන්නේ. මල්තුනක ගල්වලා. පළවෙනි මලසිම්බහම දවතාවක් විරේක වෙනවා ශරීරයේ මහාරෝගෝක්කොම සුවපත් වෙනවා දෙවන මලසිම්බහම දහතාවක් රේෙක වවා ශීරයේ මධ්‍යම රෝගෝක්කම සීප වෙනවා. තුන් ගනි මලසිම්බහම නමවතාවක් විරේක වෙනවා ශරීරයේ ඉතුර වෙච්ච පුචි පුංචිරෝගොක්කොම සනීප වෙනවා. පසි වුවවතුටයක්ක් වලඳ හම තවත්ක් කවතාවක් විරේක වවා මල්තුන ඉම් හම තිස්වතාවක් විරේක වෙනවා. ඉම් පස්සේ ඉතාම සවුම් ආහාරයක් තමයි අනු බව කරන්නඩනේ. මේක දන්න රජ සිටුම මෙැති අමතිවරු ඒ ගොල්ලු භාග්‍යතුන් වහන්ස වෙනුවෙන් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සවම් සිවුම් හාර හදාගෙනආවා. මුගලන් මහරහතන් වහන්සේ සම බැලවා ඉර්දියම බැලවා මේ ආහාරවල සවුම් බව කොහොමද භාග්‍යතුන් වහන්ස මේ හාර ගැලපයිද. භාග්‍යතුන් වහසරි ගැලපෙන ආහාරයක් නෑ රාජ භෝජි වඋනත්තිතන. තමන් වහන්සේගේ පාතරය අරග හසර පැනනැංග හෙම වහසේ වැඩියේ සෝන සිටුවර ඇගේ මානිකවටේ. සෝන සිටුවරයඇගෙන් උන්වහසට දාන ලැබුණාඋන්වහන්සේ දිවැසිම් ආහාරය අරගනැවිල් අහසින් ආහාරය අරග නැවිල්ලා අර රජවරුන්ගේ ආහාර මැද්දි තියලා උන්වහස පාත්තරි කටේඩිය. ධංන්කරන ප්‍රදේශයේ සුවඳ හමන්ට පටන්ගත්ත කියලා. සුවඳෙන් වැහෙලා යනව ආහාරසමන්. රජවරු කල්පනා කළා රාහතන් වහන්සේ දිව්‍යභෝජනයක් දිවිය ලෝකින් අර්ගෙනාව කියලා. ඇහව ස්වාමීණී කොයිදිවිය ලෝකෙන්ද නෑ මහරජය. ඔබේ යටතේ ජීවත්වෙන ඔබේ රාජ්‍යියම ඉන්න සිටුවරයකුගේ ආහාරවෙලත් ම මේගෙනේ කොසල් රජරු පුදදුමයට පත්වෙනවා. මගේ යටතින්න සිටුවරයක්ගේ කෑමවෙලක් මෙහෙම අජරුවන්ට හිතෙන ආහාරවේල මෙහෙමනං සිටුවරයා කොහොම ඇදද කියලා. පනිවිඩක් කෙර එද කියලා. අච්චර තරන් වැජබෙන සිටුවරයා රජුරු පණ විඩියරි හමෙන්ඩුවනෑ. එම් බෑ කියන්න බෑ. සෝන සිටුවර යාපන් කොසල් රජුරන්ගෙන් තමයි බුද්ධ කියන වචනය මේ එන ගමන තමයි යොක දැනගන්නේ. භාග්‍යතුන් වහන්ස දැකගන්නඩ යනවා. හිල්ල තමන්ගේ පිරිසට කියවා මමාය මාලි ගවටෙන. වන්නත්තරපත් හැරල්ල. මමාය මාලි ගාවටෙනෑ මොඳකු දනස්කන්ධයක් දත්හැදිී පිරිසට යන්න කියලා සිටුවරයැදීම.